දෙන්න ආදරේ තරම් කතාවට ගොඩක් ආදරේ කරනවව ගොඩක් ආදරෙන් අයිබෝන් කියලා මේ වීඩියෝ එකට පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකෙන් කියන්න සූදානම් වෙන්නේ ඉදිරියට නේහා වසන්තෝ මුණ ගැහෙන්න ගිහිල්ලා කරන දෙයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩියෝ එක බලලා කුතුහලයක් ඇති වුණා නම් මේ channel එක subscribe කරන්න. එතකොට මේ channel එකෙන් දාන වීඩියෝ සියල්ල ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේ වෙලාව ඔයා දන්නවා නේහා කියලා කියන්නේ නිර්වාණයට පණ ඇරලා ආදරේ කරන කෙනෙක්. ඉතින් අනුත්තරගේ මතකයන් එක්ක දැන් නිර්වාණ දැක්කට පස්සේ නිර්වාණයට පණ ඇරලා ආදරේ කරන්න නේහා පටන් ගත්තා. ඉතින් නේහට වැඩක් නැහැ නිර්වාණ Tamanට ආදරේ කරනවද නැද්ද කියලා. නේහා Taman නිර්වාණට ආදරේ කරන එක ගැන ගොඩක් සතුටු වෙනවා. තමන්ගේ ආදරේ ශක්තිමත්කම ගැන ගොඩක් සතුටු වෙනවා. ඉතින් කොහම වුණත් දැන් නේහට ඕන කරන්නේ නිර්වාණව මේ පොලිසිය තියන්නේ නැතුව එතනින් ගලව ගන්න. ඉතින් නේහට නිර්වාණ වෙනුවෙන් කරන්න බැරි දෙයක් නැහැ. ඉතින් කොටින්ම කියනවා නම් නේහට ඒ නිසාම තමන්ගේ පවුල කට්ටිය පවා අම්මා තාත්තා පවා මගහැරනවා. ඉතින් ඒ දේවල් වලට නේහා කොච්චර දුක් වුණත් නේහට දුක් වෙවි ඉන්න වෙලාවක් නැහැ. ඉතින් දැන් නේහට අවශ්‍ය කරන්නේ නිර්වාණ කෙසේ හෝ ගලව ගන්න. ඉතින් තමන්ගේ යාළුවා එක කතා කරනකොට ඇත්තටම නේහට දැනගන්න ලැබෙනවා. ඉතින් මේ වස්තුගේ කටුත්තරේ ගොඩක් වැදගත් කියලා. ඉතින් ඒ වුණාට දැන් වස්තු කවදාවත් නිර්වාණට පක්ෂව කවදාවත් සාක්ෂි දෙන්නේ නැහැ. අන්නේ සම්බන්ධව දන්නවන්නේ නේහා. ඉතින් ඒ නිසා නේහා කෞද්ගලිකෝම යනවා වසන්ත ඉන්න තැනට. කද නේහා දැනගන්නවා නිර්වාණ හිර කරන්නේ වසන්ත විත්තිය. ඉතින් ඒ වගේම තමයි කාලෙකට කලින් තමන්ගේ ජීවිතේ ඇතිවෙච්ච දේවල් වලට පවා ඔය වසන්ත ඇතුළු කට්ටිය සම්බන්ධ වෙලා තියෙනවා කියන දේත් ඇත්තටම නේහා දැනගන්නවා. ඉතින් ඔන්න අනිවාර්යෙන්ම නේහා වසන්ත මුණ ගැහෙන්න ගියහම මේ දෙන්න අතර ලොකු බහින් බස් වීමක් ඇති වෙනවා. ඉතින් කොච්චර ලොකු බහින් බස් වීමක් ඇති වුණත් ඔයා දන්නවනේ නේහා ගැන එයාත් එක්ක කතා කරලා දිනන්න වසන්තට පුළුවන් කමක් නැහැ. ඉතින් නේහා කියන්නේ වසන්තට ඕනෑම ගානක් ලබා දෙන්නම් නිර්වාණයට නිදහස ලබා දෙන්න කියලා. ඒ වෙලාවේදී මේ වසන්ත නේහාට එක දෙයක් කියනවා. ඒ තමයි නිර්වාණ නිදහස ලබා දෙන්න පුළුවන්. ඒ වගේම වස්තුගේ කටුත්තරේ සාධාරණ විදිහට ලබා දෙන්නත් පුළුවන්. ඒ වුණාට දිගැසි වස්තුව බඳින්න කැමති වෙන්න ඕනි කියලා. ඉතින් ඒකට කැමැත්තරම් දෙන්න නේහට පුළුවන් නම් අනිවාර්යයෙන්ම නිර්වාණ නිදහසේ ජීවත් වෙන්න වගේම නේහටත් නිර්වාණ වෛත කරගන්න ලැබෙනවා කියන දේ තමයි වසන්ත කියන්නේ. ඉතින් ඒ ඩීල් එක මේ දෙන්නත් එකතු වෙලා කළොත් එහෙම වසන්තටත් වාසි ඒ වගේම නේහටත් වාසි. ඉතින් ඒ වුණාට නේහට මෙතනදී ගොඩක් කේන්ති යනවා. මොකද නේහා දන්නවා දිගසේ ආදරය කරන් නිර්වාණට. ඉතින් ඒ නිසා මෙතනදී වසන්තට බැනලා ඒ විතරක් නෙමෙයි තමන් සල්ලි කීයක් හරි වෙදන් කරලා තමන් ගතේ තියෙන අන්තිම සතේට වෙනකන් වෙදන් කරලා හරි වැඩි දවසක් යන කලින් නිර්වාණ එළියට ගන්නවා වගේම වසන්තව හිරේට යවනකත් තමන් කරනවා කියන අන්නේ තර්ජනයක් කරලම තමයි නේහා මේ වසන්තගේ පොට්ටකෙන් යන්නේ කියලා ඔන්න අපිට විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්.